ජේසුපේටයි. විශ්වීය සමිඳු කෙත සත්‍ය වචනයෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකේය කිතුනු සංනිවේදකයා වර්බුම් ටීවී අදත් සූදානම් කිතුලොව සතියක පුවත් විමසුම කිතුනු තතු ආරම්භ කරන්නට. කිතුනු තතු සමගින් මම චතුර පෙරේරා. ප්‍රථම අවධානය පුවත් සිරස්සල වෙත. මිනිස් මුහුණට සිනහවගෙන එම පැසසිය යුත්තක්. සුදුතුම් පියාණන් සර්කස්වරුන් අමතා කතා කරයි. අධ්‍යාපනයෙන් උපරිම ඵල ලබා හොඳ ගතිගුණ ඉදිරියට ගෙන යෑම දැයේ දරුවන්ගේ එකම වගකීමයි. කාදිනල් හිමිපාණන්ගෙන් ඕදනක්. තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍ය අවසන්. කේරළයේ නායෑම් නිසා විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීමට කිතුනුවෝ පෙරට එති. ජීවිතවල ඇති ආත්මික කුසගින්න අප ජීවිත පූර්ණත්වයට පත්කර ගැනීම සඳහා අතිශය වැදගත් බව හලාවත රදගුරු හිමිපාණන් පෙන්වා දෙනවා. උන්වහන්සේ එසේ දේශනා කළේ තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල දිව්‍ය පූජාවට එක්වෙමින්. තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල දිව්‍ය පූජාව මෙවර පැවැත්වූයේ හලාවත රදගුරු අතිඋතුම් දොන් විමල් සිරි ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට සහභාගි වූ රත්නපුර රදගුරු අතිඋතුම් ඇන්ටන් වයමන් ක්‍රූස් හිමිපාණන් හලාවත පදවිය වෙනුවෙන් පූජක පුතකු ලෙස වසර 23ක් පුරා සිදු කළ සේවාවද අගය කරනු ලැබීම විශේෂත්වයක්. මංගල කටයුතු සිද්ධස්ථාන පාලක ගරු ඇලෙක්සැන්ඩර් ලයිලි පියතුමාගේ උපදෙස් පරිදි ධර්ම සේවා සභාව හා එක්ව සංවිධානය කර තිබුණා. දිව්‍ය පූජාවේදී වැඩිදුරටත් දේශනා කරමින් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ සත්‍ය හා යුක්තිය වෙනුවෙන් මෙන්ම සෙනෙහස වෙනුවෙන් සහ ජීවිතයේ සම්පූර්ණත්වය වෙනුවෙන්ද ආත්මික කුසගින්න අපට වැදගත් වන බවයි. මෙම අවස්ථාවට දිවයිනී නන්දිසින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියා. අනකි සමිදු තිලිනයක් වන අධ්‍යාපනයෙන් උපරිම ඵල ලබා හොඳ ගතිගුණ ඉදිරියට ගෙන යාම දැයේ දරුවන්ට ඇති එකම වගකීම බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශනා කරනවා. කොළඹ අගරදුගුරු හිමිපාණන් මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා මීගමුවේ පැවති උත්සවයක් අමතමින්. මීගමුව ලොයලා විදුහලේ 75 වන ජුබිලි සැමරුමෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ. මෙතෙක් විදුහලේ සේවය කළ ප්‍රධාන අධිවරු පියවරුන්ගේ පිළිරුව සහ විස්තර ඇතුළත් පූර්ව නිරාවරණය කිරීම සිදු කළේ කාදිනල් හිමිපාණන්ගේ සුරතින්. විදුහල් පරිශ්‍රයේ ඉදිකර තිබූ විශේෂ පීඨිකාවේදී කාදිනල් හිමිපාණන් විසින් දිව්‍ය පූජාවක්ද ඔප්පු කළ අතර විදුහලේ ප්‍රධාන අධිවරු ගරු කෙනඩි පෙරේරා සහ ප්‍රාථමික අංශයේ ප්‍රධාන අධිවරු ගරු නුවන් පෘද්‍රිගෝ යන පියතුමන්ලා ඊට සහය වුණා. අධ්‍යාපනයේ ඇති වටිනාකම මෙන්ම උගත් පුද්ගලික තුළ තිබිය යුතු ගුණාංග ඉතා ගැඹුරින් පැහැදිලි කරමින් උත්සව සභාවේදී දරුවන් එමතු අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් මෙලෙසද අදහස් දක්වා සිටියා. ගුරු වෘත්තිය කියන්නේ රස්සාවක් නෙමෙයි. ගුරු වෘත්තිය කියන්නේ කැඳවීමක් කියලා ඒ ලියවිල්ල සඳහන් කරනවා. කැඳවීමක්. හරියට නිකන් පියතුමෙකුගේ කැඳවීමක්, පැවිදි සොහොයුරියකගේ පැවිදි සොහොයුරියකුගේ කැඳවීම වගේ. It's a vocation. It's not a job. වේතනයක් ලබා ගැනීම සඳහා කරන වැඩක්. ඒ කියන්නේ රැකියාවක්. රැකියාවක් නෙවෙයි. එය කැඳවීමක්. ඒ කියන්නේ මේ දරුවන් තුළ ඒ දෙවියන් වහන්සේ පැල කරලා තියෙන ඒ අහිංසකත්වයේ දේව ජීවිතයට උත්තර දීම සඳහා ඇති හැකියාවෙත් ඒ දේවල් මතු කරගන්නට, ඒවා වර්ධනය කරන්නට ගුරුවරු කැපවිය යුතුයි සියලු දේටම වැඩිය, ශිල්ප ශාස්ත්‍රයටත් වඩා. මෙතෙක් විදුහලේ සේවය කළ සියලුම ප්‍රධාන අධිවරු පියතුමන්ලා මෙම අවස්ථාවට සහභාගී වීමද විශේෂත්වයක්. කතෝලික පාසල් සාමාන්‍ය අධිකාරී ගරු ගැමුණු ඩයස් පියතුමා, මීගමුව කලාපීය නාහිමි ගරු සිස්වාන් ක්‍රූස් පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා, ගරු පැවිදි සොයිරියන්, විදුහල් ගුරු බෞතුන් ඇතුළු දරුවන් මේ අවස්ථාවට එක්ව සිටියා. උත්සවය වර්ණවත් කරමින් සහ සිය තලින්තු එළි දක්වමින් දරුවන් විසින් පැවැත් වූ දෙස් විදෙස් නර්තනාංගයන්ගෙන් සමන්විත විවිධ ප්‍රසංගයේ මෙන්ම බටහිර තූර්ය වාදක කණ්ඩායම් සංදර්ශනයේද විචිත්‍රවත්.
ශ්‍රී ලංකේ කිතුණු සභා ඉතිහාසය තුළ නොමෙකෙන මෙහෙවරක් සිදු කරන සිල්වෙස්ට්‍රෝ බෙනිතිකාන තාපස පියවරුන්ගේ පැවිදි සංඝයට නවක පූජක පුතකු පසුගියදායක් වුණා. ඊට අදාළ දිවි පූජා යාගය පසුගියදා පැවැත්ුණේ රාජගිරිය ශ්‍රී හෘදය දේවස්ථානයේදී. මොරටුව කටුකුරුන්ද මීසමට අයත් බැතිබර කතෝලික පවුලක් වූ සමන් ප්‍රනාන්දු සහ ක්‍රිෂානි ප්‍රනාන්දු යුවලට දාව වර්ෂ 1994 සැප්තැම්බර් මස 26 වන දින මෙලොව එළිය දුටු ගරු සඳුන් කෝකිල ප්‍රනාන්දු තේවාචාර්යතුමන් එම පවුලේ වැඩිමහලු දරුවා වනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් වූ මෙතුමන් වර්ෂ 2014 හපුතලේ ඇඩිෂම් තාපසාරාමයට ඇතුළු වී වසරක් තුළ ප්‍රථම තාපස වේදභාර සහ තාපස වස්ත්‍ර ලබා ගන්නවා. ආම්පිටිය ජාතික දෙව්සතලෙන් දේව දර්ශනයේ අධ්‍යයනය කළ ගරු සහෝදරතුමන් වැඩිදුර අධ්‍යාපනය සඳහා රෝමිය බලා පිටත් වෙනවා. ඔහු සිය දේවධර්මය පිළිබඳ උපාධිය සම්පූර්ණ කරන්නේ බෙනිදකාන නිකායට අයත් රෝමේ ශාන්ත ඇන්සලම් ශුදෝත්තම පියසේදී. ඉතාලියේ රියානෝහි පිහිටි මොන්ටෝනෝ බෙනිදිකාන නිකායේ මව් ආරාමයේදී සදාකාලික වේදභාර පොරොන්දු ලබාගත් ගරු සහෝදරතුමා මෙම තත්ත්වයට පත් තුන්වන ශ්‍රී ලාංකිකයා වීමද විශේෂත්වයක්. එතුමන් වර්ෂ 2023 ධර්මදානය පිළිබඳව සුදුතුම්පිය සංසදයේ සභාපති අතයුතුම් අන්තෝනියෝ කාදිනල් තාලේ හිමිපාණන් අතින් රෝමේ ශුද්ධ වූ ඇන්සලම් තාපසාරාමයේදී තේවාචාර්ය වරම්ද හිමි කරගත්තා. පසුගියදා රාජගිරිය ශ්‍රීහෘදයේ දේවස්ථානයේ පුදසුන අභියසදී සිය පුදදුරු වරම් හිමිකරගත් ගරු තේවාචාර්යතුමන්ට පූජක වරම් දානය කිරීමේ දිව්‍ය පූජාව ඔප්පු කළේ ගාල්ල රදගුරු අතියුතුම් රේමන් කිංස්ලි වික්‍රමසිංහ හිමිපාණන් විසින්. දිව්‍ය පූජාව ඔප්පු කිරීමට බෙනිදිකාන නිකායේ ප්‍රාදේශාධිපති ගරු ශමින්ද ජයවර්ධන පියතුමන් සහය වූ අතර මෙම අවස්ථාවට රත්නපුර හිටපු රදගුරු අතියුතුම් ක්ලීටස් චන්දසිරි පෙරේරා හිමිපාණන්ද සහභාගී වුණා. සිල්වෙස්ට්‍රෝ බෙනිදිකාන තාපස පියවරුන්ගේ පැවිදි සංඝය යටතේ නව පූජක වරම් හිමිකරගත් ගරු සඳුන් කෝකිල ප්‍රනාන්දු පියතුමිනි ඔබ වහන්සේට සමිදු සෙවණී රැඳෙමින් දිගු කාලයක් දේව සේවය කිරීමට දේව ආශිර්වාදය ලැබේවායි වබුම් නාලිකාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනාවයි. ශ්‍රී ලංකා බයිබල් සංගමයේ 32 වාර්ෂික ආත්මික ගායනා ප්‍රසංගය පසුගියදා කොළඹදී පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකාවේ වතිකාන අපොස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ කොළුපිටිය ජීවමාන ගැලවුම්කරුවන්ගේ ක්‍රිස්තුස් ආසන දියුමෙදුරේදී. ශ්‍රී ලංකා බයිබල් සංගමයේ 212 වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවැත්වුණු මෙම ආත්මික ගායනා ප්‍රසංගය මෙවර පැවැත්වුණේ ලංකා සභාවේ කොළඹ 7 මූලස්ථානයේ පිහිටා ඇති ජීවමාන ගැලවුම් කරුවාණන් වන ක්‍රිස්තුස් ආසන දෙව්මෙදුරේදී. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සපැමිණියේ ශ්‍රී ලංකාවේ වතිකාන අපොස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් වහන්සේයි. අනුරපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් වහන්සේද මෙම අවස්ථාව නියෝජනය කළා. ආත්මික ගායනා ප්‍රසංගය කිතු බැතියෙන් වර්ණවත් වූයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කිතුණු පාසල් සහ දේවස්ථාන ගායනා කණ්ඩායම් රැසකගේ සැදැහැවත් සහභාගීත්වයෙන්. යාඥා ජීවිතය තුළ සිටිමින් කටයුතු කිරීම කිතුණු අපගේ දේව වගකීමක් බව කොළඹ සහයක රදුගුරු අතිඋතුම් ඇන්ටන් රන්ජිත් හිමිපාණන් දේශනා කළා. ඒ පසුගියදා වගමීසමේ දරුවන්ට අභිවෘද්ධි ආලේපන සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය පූජා යාගයට එක්වෙමින්. මෙම දිව්‍ය පූජා යාගය පැවැත්ුණේ වග නෙළුවත්තුඩුව ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී. වැලිකන්න, මාවල්ගම, නෙළුවත්තුඩුව, කඩුගොඩ, කන්දවත්ත සහ වගවත්ත යන සංඝවල දරුවන් 74 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා සිටියා. සහායක රදුගුරු හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නේ අභිවෘද්ධි ආලේපන සක්‍රමේන්තුව ලබා ගැනීමෙන් පසු ඔවුන් සභාවේ වැඩිහිටියන් බවට පත්වන නිසා දේව විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අදිටන් කරගන්නා ලෙසටයි. වග මීසම් සේවක ගරු ප්‍රසන්න සංජීව පෙරේරා පියතුමන් දිව්‍ය පූජාව ඔප්පු කිරීමට සහය වූ අතර සහායක මීසම් සේවක ගරු පසිදු ඇඩොල්ෆ් ප්‍රනාන්දු පියතුමන් ප්‍රමුඛ මීසම් වාසීන් විසින් දේව මෙහෙය සංවිධානය කර තිබුණා.
මේ අතර වග මීසම් තවත් දරුවන් පිරිසකට ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කිරීමේ දිව්‍ය පූජා යාගයක්ද පසුගියදා පැවැත්වුණා. නෙළුවත්තුඩුව ශුද්ධ අන්තෝනි දේවස්ථානයේදීම පැවතීම මෙම දිව්‍ය පූජාව ඔප්පු කළේ වග මීසම් සේවක ගරු ප්‍රසන්න සංජීව පෙරේරා පියතුමන් විසින්. ශ්‍රී ලංකේය ධර්මදූතික කාර්ය පළපරිත කරනවාස් ශුද්ධාසනීය ධර්මදූත සංගම් පදවි අධ්‍යක්ෂ පියතුමන්ලාගේ හමුවක් පසුගියදා පැවැත්වුණා. ඒ මහනුවර අම්පිටිය ලංකාප ස්වාමිදූගේ ජාතික දිවස්සත්තලේදී. ශුද්ධාසනීය ධර්මදූත සංගම් පදවි අධ්‍යක්ෂ පියවරුන්ගේ කමිටුව මෙලෙස හමු වී 2025 වර්ෂයට අදාළ තේමාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළා. වාර්ෂිකව රැස්වන මෙම කමිටුව තුළදී මෙවර නව පත්වීම් ලද මඩකලපුව පදවියේ ශුද්ධාසනීය ධර්මදූත සංගම් පදවි අධ්‍යක්ෂ ගරු ජෝසප් නිගස්ටන් සහ බදුල්ල පදවියේ ගරු බාලයා බාලනාදන් යන පියවරුන් කමිටු සාමාජිකයන්ට හඳුන්වා දීමද විශේෂයි. දෙදිනක් පුරා පැවති මෙම කමිටුවේදී වර්ෂ 2025 සිදුකිරීමට නියමිත කටයුතු සම්බන්ධව සැලසුම් කිරීමටද මාර්ගෝපදේශකත්වය ලබා දුන්නා. ඒ අතර 2023 වර්ෂයේදී පැවැත් වූ 180 වන ලෝක ළමා ධර්මදූත ජුබිලි මහෝත්සවය සාර්ථක කර ගැනීමට උරදුන් සැමට තුති පළ කර අතර මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පියතුමන් විසින්. ජීවනදායක භෝජනය අනුභව කරන කිසිවෙක් නොමැරෙන්නේ යන දේවවචනය අනුව විශ්වාසය තුළ ජීවත්වන්නේයි ෆ්‍රැන්සිස්ක නිකායේ කරු ජූට් අසන්ත පියතුමන් සුවහසක් කිතුනුවන් වෙත ආරාධනා කරනු ලබනවා. ඒ හලාවත පදවි නයින මඩම මිස්සමේ දිව්‍ය සප්‍රසාද මංගල දිව්‍යයාගේදී දේශනා කරමින්. දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයට පෙර මීසම් වාසී ජනතාව මේ සඳහා ආත්මික වශයෙන් පෝෂණය කිරීමට සූදානමක් ලෙසින් දින 7ක් පුරා ශුද්ධ වූ පැයද පවත්වනු ලැබුවා. දිව්‍ය සත්ප්‍රසාද කරඬුව රැගත් පෙරහැර ග්‍රාමයේ වටා සංචාරය කිරීම ආරම්භ කළේ නයිඩමඩම ශුද්ධ අන්තෝනි දේවස්ථානයේදී පැවති මෙනෙහි කිරීමේ යාගයෙන් පසුවයි. මීසමේ සංඝ සියල්ලක්ම ආවරණය වන පරිදි මෙම පෙරහැර සංවිධානය කර තිබූ අතර මුට්ටුව ජේසුස් සමිඳු දේවස්ථානයට පැමිණීමෙන් අනතුරුව නැවතත් මෙනෙහි කිරීම සිදු කරනු ලැබුවා. නායකයා සේවකයෙකු ලෙස සැමවිටම කටයුතු කිරීම තුළින් සිය නායකත්වයේ මනාව පිළිබිඹුවන බව ගරු ලලිත් ෆීලික්ස් පියතුමා ප්‍රකාශ කළා. උන්වහන්සේ එලෙස දේශනා කළේ රාගම පේදුරු පාවුළු දේවස්ථානයේදී ඔප්පු කළ දිවි පූජා යාගයක් අවස්ථාවේදී. රාගම ශුද්ධ වූ පේදුරුපාවුළු දේවස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ දරුවන්ට 2024 වර්ෂය වෙනුවෙන් ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීම පසුගියදා සිදු කරනු ලැබුවේ මේ සම්සේවක ගරු ලලිත් ෆීලික්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. දිව්‍ය පූජාවේදී ශිෂ්‍ය නායකයෙකුගේ වගකීම සහ නායකත්වය පිළිබඳවද දරුවන් දැනුවත් කළ පියතුමා ඔවුන්ට ප්‍රකාශ කළේ නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීමට අදිටන් කරගන්නා ලෙසයි. මෙම අවස්ථාව මේ සම්සේවක පියතුමාගේ මඟ පෙන්වීම මත සහායක මේ සම්සේවක ගරු සමීර දිල්ෂාන් පියතුමා සහ දහම් පාසල් ගුරුබවතුන්ගේ සහයෝගයෙන් සංවිධානය කර තිබුණා. හේකිත්ත මිසමේ දේව ජනතාව වෙනුවෙන් පසුගියදා ධර්ම විවේකයක් පැවැත්වුණා. ධර්ම විවේකය මෙහෙවනු ලැබුවේ මේ සම්සේවක ගරු ප්‍රසාද් පෙරේරා පියතුමන් විසින්. ජේසුස් සමිධානන්ගේ එඬේරිකත්වය තුළ එකම බැටළු රැලක් වෙමු යන තේමාව මුල් කර ගනිමින් මෙම ධර්ම විවේකයේ පැවැත්වූයේ හේකිත්ත ශුද්ධ වූ ලාසරස් මුනිඳුන්ගේ දේවස්ථානයේදී. මේ සම්වාසී දිව ජනතාව ආත්මික වශයෙන් පෝෂණය කිරීමේ අරමුණ ඇතිව සිදු කළ මෙම ධර්ම විවේකයට දිව්‍ය ගැලවුම් කරුවාණන්ගේ නිකායේ ගරු පියතුමන්ලා සහ ගරු පැවිදි සොයුරියන්ද සහභාගී වී සිටියා. ධර්ම විවේකයේ පැවැත් වූ සෑම දිනකම දිව්‍ය පූජාවක්ද ඔප්පු කළ අතර මෙහිදී දරුවන් තරුණයින් සහ වැඩිහිටියන් මෙන්ම රෝගෙන්ද ඉලක්ක කරගනිමින් විවිධ වැඩසටහන් පැවැත්වීමද විශේෂත්වයක්. ආදර්ශමත් චරිත සීමිත වර්තමානයේදී ආදර්ශමත් චරිතයක් ලෙස ඉස්මතු වීමට අවැසි ගුණාංග ප්‍රගුණ කර ගැනීමේ වැදගත්කම මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති පියතුමන් පසුගියදා පෙන්වා දුන්නා. ඒ පසුගියදා නුවරඑළියේදී පැවති උත්සවයකට සහභාගී වෙමින්
නුවරඑළිය අප ස්වාමිදූගේ විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති ගරු අරලිය ජයසුන්දර පියතුමාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ නුවරඑළිය නව නගර ශාලාවේදී. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සිංහල මෙන්ම දමිළ යන අංශ දෙකෙන්ම දරුවන් සහභාගී වී සම්මාන සහ සහතිකපත් ලබා ගැනීම විශේෂත්වයක්. විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ සිසුන් අගය කිරීම මෙන්ම මලල ක්‍රීඩා, කරාතේ, තරඟවල විශිෂ්ට ප්‍රතිඵලලාභී දරුවන් පමණක් නොව ශ්‍රී ලංකා ශිෂ්‍ය බට බලකායේ රෙජිමේන්තු සැරයෙන් මේජර්වරයෙක් ලෙස පත්වීම් ලැබූ ප්‍රථමයාටද පදක්කම් පැළඳවීම සිදුවුණා. මෙහි තවත් විශේෂත්වයක් වූයේ වසරක් පුරා දරුවන්ගේ නැනස පෑදූ ගුරුබවතුන් හටද උපහාර පුද කිරීමයි. විදුහල්පති ගරු ශිවන්ත රොද්‍රිගෝ පියතුමා ප්‍රමුඛව ගුරුවරුන් සහ සිසුන් එක්ව උත්සවය සංවිධානය කර තිබුණා. දැයේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මෙන්ම වැඩිහිටි සුබසාධනය වෙනුවෙන්ද වින්සෙන්ති පවුලා සමිතිය මහත් රුකුලක්. කෑගල්ල මිසම් සේවක පියතුමන් මෙලෙස ප්‍රකාශ කළේ කෑගල්ල මිසමේ වින්සෙන්ති පවුලා සමිතියේ මහසභා රැස්වීමට එක් වෙමින්. කෑගල්ල මීසමේ වින්සෙන්ති පවුලා සමිතියේ මහසභා රැස්වීම මෙවර පැවැත්වුණේ කෑගල්ල සාන්ත මරියා මීසම් ශාලාවේදී. මීසම් සේවක ගරු ඇන්ටන් ශ්‍රියන් පියතුමන් මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර වින්සෙන්තියාන ක්‍රියාකාරින් විසින් කෑගල්ල මීසම තුළත් කෑගල්ල ප්‍රදේශය තුළත් සිදුකරන දයාවී සේවාවන් පිළිබඳව සිය ස්තුතිය පියතුමන් විසින් පළ කරනු ලැබුවා. මෙම අවස්ථාවට වින්සෙන්තිද පවුලා සමිතියේ සමාජික සමාජිකාවන් සහ තරුණ දූපතුන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ කෑගල්ල වින්සෙන්ති පවුලා සමිතියේ සභාපති අධිනීතිඥ ටෙරන්ස් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය විසින්. ශ්‍රී ලංකීය ජනයා මහත් හරසරින් සහ ගෞරවයෙන් සමරන මංගල්‍යයන් රැසක තොරතුරු සමගින් දැන් දෙව්විමනේ මංගල සිරි. කිඹුලාපිටිය කදිරාන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 27 වන වාර්ෂික මංගල දිව්‍ය පූජා යාගය පසුගියදා පැවැත්වුණේ කලක් මීසම් සහායක වශයෙන් සේවය කළ ගරු ඉසුරු ස්වාරිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. මංගල කටයුතු මීසම් සේවක ගරු ජෝට් ලක්ෂ්මන් පියතුමාගේ මඟ පෙන්වීම මත මීසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කර තිබුණා. ගල්වැටිය ශුද්ධ වූ ජපමාල රාජේශ්වරියගේ දේවස්ථානයේ මංගල මහා දිව්‍ය පූජාව පසුගියදා පැවැත්වුණේ අගරදගුරු පදවේ විශ්වාස ප්‍රවර්ධන මෙහෙවර අධ්‍යක්ෂ ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සම්සේවක ගරු ග්‍රෙගරි ජයන්ත සහ ගරු ෆ්‍රැන්සිස් ෆොන්සේකා යන පියවරුන් විසින් මේ සම් ධර්ම සේවා සභාව හා එක්ව මංගල දිව්‍ය පූජාව සංවිධානය කර තිබුණා. හලාවත ශුද්ධ වූ කාමෙල් දේවමාතා ආසන දෙව්මැදුරේ 173 වන වාර්ෂික මංගල්‍ය සඳහා වූ දිව්‍ය පූජාව ඔප්පු කළේ හලාවත පදවි රදගුරු අතියුතුම් දොන් විමල්සිරි ජයසූරිය හිමිපාණන් විසින්. නායකයා සහ නායකත්වය පිළිබඳ ඉතා සරලව කරුණු පැහැදිලි කරමින් දේශනා කළ රදගුරු හිමිපාණන් එඬේරික කාර්ය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළා. මංගල කටයුතු සංවිධාන කර තිබුණේ දෙව්මැදුරු පාලක ගරු ජෝට් චාමන් පියතුමා ප්‍රමුඛව ධර්මසේවා සභාව විසින්. දොන්ගල්පෙටිය මරිය මග්දලේනා මොනිෂ්වරියගේ වාර්ෂික මංගල දිව්‍ය යාගය පසුගියදා ගරු ජෝ කුරේ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගරු ෆ්‍රේලි මුතුකුඩ ආරච්චි, ගරු නිරංජන් පීරිස් සහ ගරු සමිත් සොයිසා යන පියවරුන්ද මීට සහය වූ අතර දිව්‍ය පූජාවේදී ජනතාව වෙත දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කළේ අප සියලු ගැටලු ස්වාමින් වහන්සේ හමුවේ තබා ඊට පිළිතුරු සොයාගන්නා ලෙසටයි. මේ සම්සේවක ගරු කසුන් ඉෂාර පියතුමා විසින් මේ සම් ධර්ම සේවා සභාව හා එක්ව මංගල කටයුතු සංවිධානය කර තිබුණා. බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ 126 වන වාර්ෂික මංගල දිව්‍ය පූජාව ඔප්පු කළේ මේ සම්පුත් ගරු මාකස් පර්ඩිනාන්දස් පියතුමා විසින්. මේ සඳහා මේ සම්පුතුන් වන ගරු මාල් ප්‍රනාන්දු, ගරු ජෙරාඩ් ජයවර්ධන යන පියවරුන් මෙන්ම මේ සම්සේවක ගරු ජානක කොස්තා පියතුමන්ද සහභාගි වුණා. මෙම දිව්‍ය පූජාව සංවිධානය කර තිබුණේ මේ සම්සේවක පියතුමාගේ උපදෙස් පරිදි මේ සම් ධර්ම සේවා සභාව විසින්. වැලිගම්පිටිය ශාන්ත ආනා මෑණියන්ට කැපකර ඇති දේවස්ථානයේ මංගල මහා දිව්‍ය පූජාව පැවැත්වුණේ බොරැල්ල ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ අදියුරු ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශාන්ත ආනා මෑණියනි, අප පවුල දේව මහිමය කරා ගෙන යන්නේ යන තේමාව යටතේ පැවැත්වූ මංගල දිව්‍ය පූජාවට ගරු ප්‍රියනාත් අසංක පියතුමා සමග ගරු අකලංක බණ්ඩාර පියතුමන්ද එක් වූවා. මංගල කටයුතු මේ සම්සේවක ගරු ලෙස්ටර් නෝනිස් පියතුමාගේ මඟ පෙන්වීම මත මේ සම්සභාව විසින් සංවිධාන කර තිබුණා. පමුණුගම ගොන්සාල්වෙස් විදුහල් දෙව්මැදුරේ මංගල්‍ය පසුගියදා පැවැත්වුණේ හිටපු විදුහල්පති ගරු ආනන්ද විතාන පියතුමාගේ මූලිකත්වයෙන්. ගරු පියතුමන් දිව්‍ය පූජාවේදී දේශනා කරමින් පවසා සිටියේ විදුහලේ දරුවන්ගේ ආත්මික වර්ධනයට දේවස්ථානයෙන් ලැබෙන පිටුවහල අතිමහත් බවයි. වර්තමාන විදුහල්පති සමිතා පෙරේරා මහත්මිය ප්‍රමුඛව ගුරු මණ්ඩලය හා එක්ව මංගල කටයුතු සංවිධාන කර තිබුණා. කුරුණෑගල ශාන්ත ආනා දේවස්ථානයේ 204 වන වාර්ෂික මංගල්‍යද පසුගියදා මහත් හරසරින් පැවැත්වුණා. පෙරදින සන්ධ්‍යා මෙහෙය සහ පසුදින මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කළේ කුරුණෑගල රදගුරු අතියුතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා රදගුරු හිමිපාණන් හට මිල්ලව ශාන්ත ජුසේවාස් කණිටු දෙව්සත්තලේ අධ්‍යක්ෂ අතිගරු ඔස්ටින් මාකස් ප්‍රනාන්දු සහ ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු යන පියවරුන් සහාය වුණා. රටපුරා දේවස්ථානවල සිදු වූ කිතුණු පුවත ලුහුඬින් ඔබ වෙත ගෙන එන කිතුණු තතු ලුහුඬින් විශේෂාංගය දැන් හලාවත පදවියේ කුමාර කට්ටුව මීසමට අයත් ශුදෝ ජපමාල මාතා දේවස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ දරුවන්ගේ සහභාගිත්වයෙන් සිඟිති පොළක් පැවැත්වුවා. මීසම් සේවක ගරු හිලේරියන් ප්‍රනාන්දු පියතුමා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වුණා. මින් ලැබෙන මුදල් දහම් පාසලේ අරමුදල සඳහා බැරකිරීමට දහම් ගුරුවරුන් බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල පදවියේ හෙන්ඩියාගල මීසමේ ස්ථාපිත කර තිබෙන කඳුලී මේනියන්ගේ දේවස්ථානය නවීකරණය කිරීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් ඇතුගල්පුර රදගුරු අතිතුම් හැරල් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේවස්ථානයේ පරිශ්‍රයේදී සිදු කළා. දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා දෙස් විදෙස් ආධාර ලබා ගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා. අනුරාධපුර පදවියේ සාන්ත ජෝසප් ආසන දෙව්මැදුරට අනුබද්ධිත දහම් පාසලේදී පසුගියදා දරුවන්ගේ සහභාගිත්වයෙන් සිඟිති පොළක් දෙව්මැදුරු පරිශ්‍රයේදී පැවැත්වුණා. දෙව්මැදුරු පාලක ගරු පාරිස් ජයමාන පියතුමාගේ උපදෙස් පරිදි දහම් ගුරු බෞතුන් දෙමාපියන් හා එක්ව සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට රජරට පදවි රදගුරු අතිතුම් නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් සමග ගරු පැවිදි සොයිරියන් හා විශාල පිරිසක් එක්ව සිටියා. පමුණුගම ගොන්සාල්වෙස් විදුහලේ 1-14 හැදෑරූ සිසුන් අතරින් මෙවන විට පූජක දිවියට ඇතුළත්ව සිටින ගරු පියවරුන් සිව් දෙනකු පසුගියදා ස්වාමින් වහන්සේට තුති පුදා පමුණුගම ශුදෝ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් ඔප්පු කළා. මිසම් සේවක ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා මෙම දිව්‍ය පූජාව සංවිධානය කළ අතර කිඹුලාපිටිය මිසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පියතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් දිව්‍ය පූජාව ඔප්පු කිරීමේ කටයුතු සිදු කළා. විශ්වවිද්‍යාල උපාධ්‍ය නිමල මරියනිකායේ ගරු රුවන් පෙරේරා පියතුමා මීගමුව දලුපොත කොළඹ සහ මාබෝල ප්‍රදේශවල ජීවත්වන විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් බැහැදැකීමට පැමිණියා. දෙවියන්ගේ ආශිර්වාදය විශ්වාස කර ආත්ම විශ්වාසයෙන් යුතුව නොසැලී සිටිමින් සිය චින්තනය පුළුල් කරගන්නා ලෙස ගරු පියතුමා එම නිවෙස්වල අයට පවසා තිබෙනවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. මිනිස් මුහුණට සිනාව ගෙනීමට කටයුතු කිරීම පැසසිය යුත්තක් බව ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් පසුගියදා රෝමයේ සර්කස්වරුන් පිරිසක් අමතා ප්‍රකාශ කළා. ඒ උන්වහන්සේ නිරිත දිග රෝමයේ ලුනා උද්‍යානයේහි සංචාරයක නිරත වූ අවස්ථාවේදී ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් නිරිත දිග රෝමයේ ඔස්ට්‍රියා ලීඩෝහි ලුනා උද්‍යානයට පැමිණියේ ගිම්හාන ඍතුවේදී විවේකයක් සඳහායි. එම අවස්ථාවේදී ජෙනිවියු ජෙනින් ග්‍රේස් සහ ඇනා ඇබිලියා යන සහෝදරියන්ගේ නායකත්වයෙන් එහි පවත්වනු ලබන කානිවල් සහ සර්කස් කණ්ඩායම්වල සමාජිකයන්වද උන්වහන්සේට මුණගැසුණා. ඔවුන් අමතා කතා කළ උන්වහන්සේ ප්‍රකාශ කළේ ඔවුන් විසින් සිදුකරන කාර්ය ඉතා උසස්මෙන්ම ඉන් ජනතාවගේ මුවගට සිනහව ගෙන ඒමද සුවදායක බවයි.
මෙම අවස්ථාවට ඒ අසල වූ රෙජිනා පැසිස් දේවස්ථානයේ ගරු පියතුමන්ද සහභාගී වී සිටියා. නයම් නිසා පීඩාවටපත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ජනතාව වෙත සහන සලසන ලෙස එරට සභා ශ්‍රේෂ්ඨයින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාවේ කැලිකට්ටි රදගුරු අතිඋතුම් වර්ගිස් චක්කලකල් හිමිපාණන් පසුගියදා මෙලෙස නයෑමෙන් විපතටපත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් එරට කිතුනුවන් වෙත ආරාධනා කර සිටියා. අධික වර්ෂාව හේතුවෙන් කේරළයේ වයනාඩි ප්‍රදේශයේ සිදුවී ඇති නයෑම් නිසා ජීවිත 270ක් පමණ අහිමි වී විඳිතයන් 378ක් පමණ අතුරුදන්ව ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. බෙම ස්ථානයේ සහන කටයුතුවල නිරතව සිටින පෙරා රෙජිමේන්තුවේ අනදින නිලධාරිවරයා ප්‍රකාශ කරන්නේ සහන කටයුතු සඳහා හමුදා නිලධාරීන් 600කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. ප්‍රාන්ත පොලිසිය ස්වේච්ඡා සේවකයන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක්ද මීට අමතරව සහන කටයුතුවල නිරත වෙනවා. පුද්ගලයින් 8577 දෙනෙකු අවතැන්ව සිටින බව පවසන එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධකරණ කාර්යාලය වාර්තා කරන්නේ සහන කඳවුරු 85ක් පමණ මීට යාබතිව ස්ථාපිත කර ඇති බවයි. ඉන්දියාවේ කැලිකට් රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් වර්ගීස් චක්කලකල් හිමිපාණන් ප්‍රාන්තයේ දේවස්ථාන සහ කතෝලික පාසල් නායෑමෙන් විපතට පත්වූවන්ට නවාතැන් ගැනීම සඳහා තාවකාලික කඳවුරු බවට පත්කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මෙය අසරණයන්ට සේවය කිරීමේ කාලයක් බව පවසන උන්වහන්සේ කැලිකට් රදගුරු පදවියේ විශ්වාසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විපතට පත්වුවන් වෙනුවෙන් යාඥා කරන ලෙසටයි. මීළඟ අවධානය අපට ලැබුණු විශේෂ පුවතක් වෙත. පයාගල මේසමේ කුඩා පයාගල පරලෝක රාජේශ්වරියට කැපකර ඇති දේවස්ථානයේ 150 වන ජුබිලි වර්ෂය ප්‍රකාශ කිරීම එළඹෙන 15 වන දිනට යෙදී තිබෙන 149 වන මංගල මහා දිව්‍ය පූජාවේදී කොළඹ කලාපීය නාහිමි අතිගරු ක්ලෙමන්ට් රොසයිරෝ පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ සමගින් අදට නියමිත කිතුණු තතු නිමාවට පත්වෙනවා. ඔබගේ දේවස්ථානයේ කිතුණු ආයතනයේ හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇතනම් අධ්‍යාත්මික දේශනා කොටසක්ද ඇතුළත්ව මිසම් සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඇතිව අප වෙත එවන්න. ඔබගේ එම කිතුණු පුවත news@verbumtv.com යන අපගේ විද්‍යුත් ලිපිනය වෙත හෝ 076-139-9784 යන WhatsApp අංකය වෙතද යොමු කළ හැකි. වැඩි විස්තර සඳහා 011-43-43-463 අමතන්න. සද්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුභ රාත්‍රියක්. ජේසු පිහිටයි.